බලාගෙන ඉන්නවා මොකද වෙන්න යන්නේ කියලා මේ අපේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් කවුද කියලා දැනට මේ පැවැත්වෙන වග විභාග වීම තුලින් සොයාගෙන යන්නේ තමන්ගේ වගකීම ඉටු නොකරපු දේශපාලනඥයන් සහ නිලධාරීන් කවුද කියලා හොයාගන්න එකයි කරන්නේ. නමුත් මේ බෝම්බ තියපු අය මේවට සල්ලි දුන්න අය මේවා පිටිපස්සේ ඉන්න අය කවුද කියන එක හොයලා නැහැ තාම. මම බලාපොරොත්තු වෙනවා ජනාධිපති කොමිසමේ මේ සිද්ධිය සම්බන්ධව එයට එය පිටුපස්සේ ඉන්න අය සොයාගෙන යනවා නම් වඩාත් හොඳයි කියලා. කවුද මේ මිනිස්සු? මොකද්ද ආගම කියලා කියන්නේ? ආගම කියන්නේ මිනිසුන්ගේ ජීවිත විනාශ කරන එකද? එහෙමනම් එවැනි ආගමකින් වැඩක් නැහැ අපිට. ඒ නිසා මා බලාපොරොත්තු වෙනවා මේ සිද්ධියට සම්බන්ධ වෙන සම්බන්ධ වුණ මේ වගේ දේවල් කරන්නට රහසිගතව කුමන්ත්‍රණය කළ අයට සාධාරණේ ඉෂ්ට කරයි කියලා. එහෙම කරන්නේ නැතුව ඒගොල්ලන්ව හිමිහිට හංගල හංගල එළියට දාන්න කටයුතු කරනවා නම් යම් කිසි රජයක් ඒ රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරන ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුව මේක හරියට විමර්ශනය කළේ නැහැ. හොඳටම කරුණු දැනගෙන ඉඳද්දි ඒ ගැන මුකුත් කළේ නැහැ. අත හොදාගෙන පිලාතුලා වගේ යන්න ගියා. තාමත් ඇඟ බේර ගන්න හදනවා. මෙච්චර දැනගෙන ඉඳලා ජනාධිපති කොමිසමට ගිහිල්ලා නිලධාරීන් කඳුළු වගුරන එක වැඩක් නැහැ. ඒවා කිඹුල් කඳුළු. ඒ වෙලාවේ Tamanට පැවරෙන වගකීම ඉටු කළේ නැත්තේ ඇයි? එහෙම නොකරපු නිලධාරීන්ගේ ඔය යුනිෆෝම් ගලවලා දාන්න ඕනේ. එක මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයාගේ නෝනයි ළමයි තුන් දෙනයි නැති වුණා. ඒ මිනිස්සයා අද මිනිපිට්ටනිය රැට ගිහිල්ලා නිදාගන්නේ. මේ නිලධාරීන්ට මේ දේශපාලනඥයන්ට මේවා තේරෙන්නේ නැහැ. ආගම හා භාෂාව දේශපාලන පක්ෂයක පදනම කර ගැනීම වැරදි. මම රජයෙන් ඉල්ලා සිටිනවා ආගම සහ භාෂාව පදනම් කරගත්තු පක්ෂ ඔක්කොම තහනම් කරන්න කියලා. ඒ වයින් කරන්නේ රට බෙදීම විතරයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.